පාරට කුණු දැම්මොත් දහස් ගණන් දඩ ගහන අපේ රටට කිසිම අවසරයක් නැතිව සුද්දන්ගේ මිනිසිරුඩු කොටස් ඇතුළු උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය අඩංගුවයි කියන කුණු මෙට්‍රික් ටොන් 5000ක් පමණ මේ රටට ගෙනාවේ කෙසේද? අපේ රටේ පරිසරය පිළිබඳ පොදු ජනතාව දැන් මේ පිළිබඳව ආයුරින් වස ගඳ ගසන රෝහල් අපද්‍රව්‍ය කුණුතග ගෙන එන තෙක් මධ්‍යම පරිසර අධිකාරී වරාය අධිකාරී වැනි ආයතන සිටියේ කෙසේද? ඒ පිළිබඳ දැන් පරිසර යුක්තිකය කොළඹ පරිසර සංවිධාන හා ආයතන නඩුමකට එළඹ තිබෙන පසුම වරායට අයත් එක්සත් ජනපදයෙන් කුණු කසල කන්ටේනර 11ක් ගෙන්වීමත් සමග කුණු කතාව ආරම්භ විය. ඊට පසු මධ්‍යම පරිසර අධිකාරී උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය පාලන අංශයේ අධ්‍යක්ෂක අජිත් වීරසුන්දර මහතා පැවසුවේ මෙවැනි තවත් කුණු කසල කන්ටේනර 130ක් කටුනායක ආයෝජන මණ්ඩල කලාපයේ ප්‍රති අපනයන කොටසේ ඇති බවයි. ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරී අපේ පරීක්ෂා කළ බවත් වරායේ හා කටුනායක තිබෙන උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය ප්‍රති අපනය කිරීමට කටයුතු කරන බවත් අජිත් විජේසුන්දර මහතා පවසයි. රේක බලධාරී හුද මේ පිළිබඳ කරුණු පැහැදිලි කරති. නමුත් ගඳ ගහන වස විස ඇති කන්ටේනර් තවම එම ස්ථානවල ඇත. බාසල් හා රොටර්ඩෑම් සම්මුති අනුව රටකින් රටකට අපද්‍රව්‍ය ගෙන යාම තහනම් නිසාත් බ්‍රිතාන්‍යයෙන් හා ඒ සඳහා අපද්‍රව්‍ය ආනයනය කරන අපේ රටේ අවසරය ලබාගත යුතුව තිබුණ නිසාත් බ්‍රිතාන්‍ය විසින් අප රටට ඉහත අපද්‍රව්‍ය කන්ටේනර එවීමේදී අදාළ සමාගම් මෙම සම්මුති උල්ලංඝනය කර තිබීමත් සිදුකර ඇතැයිද මෙරට පරිසර සංවිධාන පෙන්වා දෙයි. මේ පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසන්නේ මේ අපද්‍රව්‍ය කන්ටේනර 241ම ගෙන්වූ ආයතන දැන් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මෙම කුණු හා අපද්‍රව්‍ය තොග සහිත කන්ටේනර 241ම මෙරටට ගෙන්වා ඇත්තේ හේලිස් පීසොන් සමාගම යටතේ ගිවිසුම් ගත වී ඇති ETL කලම්බ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සහ සිලෝන් මෙටල් කෝපරේෂන් සමාගම බව සුනිල් මහතා පවසයි. අපද්‍රව්‍ය රැගෙන එන ලද කන්ටේනර 130ක් මේ වන විට පිටත රැගෙන ගොස් ඇති අතර ඒවා සියල්ල මුදාහර ඇත්තේ හේලික්ස් ෆ්‍රීසෝන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන බවත් සුනිල් ජයරත්න මහතා පවසයි. මේ වන විට කොළඹ වරායේ රඳවා ඇති කන්ටේනර 111 මෙරටට ගෙන්වා ඇත්තේ ETL කලම්බ ප්‍රයිවට් ලිමිටඩ් නම් නැව් බඩු ප්‍රවාහන සමාගම. එහි අයිතිකාර සමාගම ලෙස සඳහන්ව ඇත්තේ සිලෝන් මෙටල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමයි. ඒත් මේ නැව් බඩු කන්ටේනර 111 තාම මුදා ගැනීමට උත්සාහයක් ගෙන නැත. හේලිස් ෆීසෝන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කරන ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත ආයතනයක් එහි පරමාර්ථය නිදහස් වෙළඳ කලාපයේ ප්‍රති අපනයන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම බව පවසයි. මෙම හේලිස් ෆීසෝන් සමාගම LTT කලම්බු හා සිලෝන් මෙටල් කෝපරේෂන් යටතේ ගිවිසුම් ගතව මේ පරණ මෙට්ට ඇති බව පවසමින් කටුනායක කන්ටේනර 130ක් ගෙන්වා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවස. මේ පිළිබඳ අදහස් දැක්වූ රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව රේගුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මේ මස 7 වෙනිදා සිට ඒ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් දැනට මධ්‍යම පරිසර අධිකාරීන් හා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ලාල් වීරකෝන් මහතා පවසයි. මේ පිළිබඳව අදාළ සමාගම් වලට නඩු පවරනවා. දැනට කටුනායක ඇති මේ කන්ටේනර් වලින් 29ක් ප්‍රති අපනයනය කර තිබෙනවා. 2013 18-8-30 ගැසට් එක අනුව අපට විශේෂ අවස්ථාවකදී මේ අවරින් ප්‍රති අපනයන සඳහා ගෙන්වන කන්ටේනර් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ අනුවයි අපි මේවා පරීක්ෂා කළේ. ඔහු කීය. මේ අතර එංගලන්තයෙන් එවන ලද කුණු කන්ටේනර් පිළිබඳව එංගලන්තය මගින්ද පරීක්ෂණ කරන බවට එරට පළවන ටෙලිග්‍රාම පුවත්පත කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව එරට පරිසර ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හෙවත් ඔප්‍රා දෙපාර්තමේන්තුව එම විමර්ශන අරඹා ඇත. ඒ විමර්ශනය කරන්නේ එසේ එංගලන්තයේ සිට ප්‍රතිශක්තිකරණය සඳහා මෙරට එවන ලද කන්ටේනර් වල අධික දුර්ගන්ධය අනුව එහි මිනිස් ශරීර කොටස් තිබීමට හැකි බව සැක පහළ වී ඇති බැවිනි. මීට වසර 2කට පෙර මෙරටට ගෙන්වනු ලැබූ කන්ටේනර් 111ක් කොළඹ වරායේ ගබඩා කර තිබිදී ඒවායින් අධික දුර්ගන්ධයක් නික්මීම නිසා ඒවා පරීක්ෂා කරන විට එහි අධික දරාගත නොහැකි ගඳකින් යුත් උපද්‍රව්‍යකාරී ද්‍රව්‍ය සහිත රසායනික අපද්‍රව්‍ය ප්ලාස්ටික් හා මෙට්ට කොටස් හොයාගෙන තිබුණි. මේ අතර මිනිස් සිරුර කොටස්ද ඇතැයි පරීක්ෂා කළ අය සැක පහළ කරති.
කටේනට යළි බිතානයට යැවීමට කටතු සූදානම් කර ඇති බව සැලවීමත් සමඟ බ්‍රතාාන රජය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. පසුගේ මාස 18 ඇතුළත බ්‍රතාානය රෝහල් අපද්‍රවය බැහැර කිරීම විශාල ගැටලුවක් වෙ තිබී ඇත. ඉට හේතුවේ තිබුණේ බ්‍රතාාන රජයේ රෝහල් අපද්‍රවය බැහැර කිරීමට භාරදය තිබුණු හෙල්කයා ඉන්වමන්ට් සර්විස් සමාගම එම කටයුතු නිසිලෙස නොකිරීම බවවාර්තා වෙයි. මේ අතර පසුගිය වසරේදී එරට රෝහල් අපද්‍රව්‍ය ටොන් 350ක් ඉවත දැමීමට අපහසු වීම නිසා ඒවා විශාල ශීතකාමරවල ගබඩා කර තිබී ඇත. රෝහල් 50කට වැඩි ප්‍රමාණයකින් බැහැර කළ මිනිසිරුල් කොටස් ඇතුළු උපද්‍රවකකාරී අපද්‍රව්‍ය පරිසරයට හානි පරිදි රෝහල් අසල හා අවට පරිසරයේ ගොඩගැසී තිබීම නිසා අපද්‍රව්‍ය ඉවත් කිරීම කොන්ත්‍රාත් සමාගම් හා රජය පවත්වාගෙන ගිය ගිවිසුමද අවලංගු කර ඇත. මිට පෙර බ්‍රිතාන්‍ය රජය යුරෝපීය රටවල අපද්‍රව්‍ය මැලේසියාව චීනය හා වියට්නාමය වැනි රටවල්වලට අපනයනය කර නමුත් දැන් රටවල් ඇතුළට ඒවා ගැනීම තහනම් කර ඇත. ඒ නිසා බ්‍රිතාන්‍ය රෝහල් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත් ලබාගත් සමාගම් හා අප රටේ ඉහත කන්ටේනර් 241 ගෙන්වීමට එක්කු සමාගම් එක්කමම ජවාරම කර ඇද්දැයි සැක පහළ වී ඇත. දැනට කොළඹ වරායේ කන්ටේනර් තුළ ඇති මෙට්ට ඇතුළත තිබුණේ පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ශීතකාමරවල තිබූ රෝහල් අපද්‍රව්‍යයි පරිසරවේදීහු සැකපල කරදී. කෙසේ වුවත් එහි සත්‍යතාව තවමත් ඔප්පු කර නැත. මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම කුණුකසල කන්ටේනර් පරීක්ෂා කර ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. මිනිස්සුරට කොටස් රටෙන් පිටකිරීම බ්‍රිතාන්‍ය නීති අනුව තහනම්ය. ඒ අනුව ප්‍රතිචක්තිකරණය භාණ්ඩ ලෙස හඳුන්වා සිරුරු කොටස් මේ පරණමෙට්ට ඇතුළේ රඳවා රජයෙන් පිටකිරීම විශාල ජාවාරමක් බවට පත් වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය හරිත මිතුරෝ සංවිධානය ශ්‍රී ලංකා සභා සාමූහිකය මිහිදල මිතුරෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන සැක පහළ කරති. මධ්‍යම පරිසර අධිකාරිය මගින් ආයෝජන මණ්ඩල නැව්වල ඇති දේවල් සති දෙකකට වරක් පරීක්ෂා කළ යුතුව ඇති නමුත් එය සිදු කර නැත. ඒ ශ්‍රී ලංකා සභා සාමූහිකයේ සභාපති තිලක්කාරී වසම් මහතා පවසයි. රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු අපද්‍රව්‍ය බහලුම් තොගයක් පිටරටින් මෙරටට ගෙනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරිසර ආරක්ෂක බලපත්‍රයක් හෝ උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයක් හෝ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා නොගෙන කටයුතු කිරීමට එරෙහිව අදාළ සමාගමට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවරගෙන ඇති බව මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ETL කලම් ප්‍රයිවට් ලිමිටඩ් හා සිලෝන් මෙටල් ප්‍රොසෙස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයෙන් කටයුතු කර ඇති අතර මේ වන විට ඊට අදාළ වැඩිදුර විමර්ශන කරමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ පවසයි. මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලයට එක්සත් රාජධානියේ බාසල් සම්මුතිය ක්‍රියාත්මක කරන කේන්ද්‍රීය මධ්‍යස්ථානයට මේ වන විට දන්වා ඇත. මෙම අපද්‍රව්‍ය ප්‍රතිපානයට අවශ්‍ය කටයුතු සිදු කර තිබින් පවතී. මීට අමතරව අපද්‍රව්‍ය සැකසුම් කරනු ලබන මෙම ක්‍රියාවලිය ජාතික පරිසර පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු නියමිත ක්‍රියාවලියක් වේ. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලියාපදිංචි ක්‍රියාවලියක් වන නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් ලබාගත යුතු වුවත් ඒ සඳහා ඔවුන් කටයුතු කර නොමැත. ජාතික පාරිසරික පනත යටතේ මෙවැනි ක්‍රියාවලියක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින අතර ගරු පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනපතිතුමන් කඩිනමින් එම අවශ්‍යතා ඉටු කිරීමට වහාම පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යක්ෂ ජෙනරාල් වලියා පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවරගෙන ඇති අතර මේ ඉදිරියට මේ වන සිදුවීම සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මූලික කටයුතු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනතේ විවිධ විධාන යටතේ සහ ජාත්‍යන්තර පාරිසරික නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බවද ජයසිංහ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරී උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය පාලන ඒකී අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පැවසුවේ බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය පවත්වන පරීක්ෂණවලට මධ්‍යම පරිසර අධිකාරී පූර්ණ සහාය ලබා දෙන බවයි. මම මේ කන්ටේනර් පරීක්ෂා කළා. කටුනායක ගබඩා කර තිබූ අඩි 40ක් දිග කන්ටේනරවල විෂ ද්‍රව්‍ය ගබඩා අංගන පුරා ගලා ගොස් තිබුණා. එහි මෙට්ට පැදුරු ඇතුළු අපද්‍රව්‍ය රසක් තිබුණා.
කොළඹරාය කණ්ඩේන විවෘත කළහම පුදුම කටුක ගඳක් පිට වුණා. ඒවා රෝහල් අපරාධ තිබෙන මට හොඳින් පැහැදිලි වුණා. හැබැයි මේ කන්ටේනර් සියල්ලම එහි තිබෙන බඩු එළියට අරන් අපි බැලුවේ නැහැ. ගඳ වැඩි, ඔහු කීයේ. මේ අතර මේ අපරාධ ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වරදිකරුවන්ට තරහ දෙනු නොබලා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත. මේ කුණු කසල බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙනීම මෙරට ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමක් බවත්, යනුව මෙරටට ගෙන්වා ඇති කුණු කසල කන්ටේනර් 241 වහාම බ්‍රිතාන්‍යයට ප්‍රතිපණය කරන ලෙස ඉල්ලා පාරිසර යුක්ති කේන්ද්‍රයේ අභියාචන අධිකරණයට රිට් පෙස්සමක් ඉදිකර ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙරමුණගත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ 2017 සිට මේ දක්වා අපේ රටට කන්ටේනර් 241ක අඩංගු උපද්‍රවකාරී අපද්‍රව්‍ය මෙට්‍රික් ටන් 5000ක් පමණ පරිසර නීති උල්ලංඝනය කරමින් මෙරටට ගෙන්වා ඇති බවයි. එනු වහාම ඒවා අපසු බ්‍රිතාන්‍යට යවන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් මොඩයාට හා නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කළ බව කියවේ. මේ සිද්ධියදී මධ්‍යම පරිසර අධිකාරිය හා රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලින් කිසි නිසි රාජකාරී කටයුතු ඉටු වෙලා නැහැ. 2013 වසරේ නිකුත් කළ 2018-30 ගැසට් එකේ 6 වගන්තිය අනුව රේගුවට යම් ස්ථානයකට ගිහිල්ලා ඒ ගැසට් එක අනුව ගෙන්නපු දේවල් චෙක් කරන්න පුළුවන්. මේ ගැසට් එක ගහලා තියෙන්නේ කුණු ගෙන්වීමට අවසර දීමට නෙමෙයි. මෙරට ප්‍රතිආම්බණයේ සඳහා බඩු ගෙන්වීම දිරිමත් කිරීමටයි. විශේෂයෙන් මේ ගැසට් පත්‍රය අනුව පිටරටින් ගෙන්වන බඩුවල අගය 10%ක් වැඩි කළ තමයි යලි ප්‍රතිපනයනය කරන්න ඕනේ. මේ සිදුවීමේදී සිදු විය ඇත්තේ මේ ගැසට් එක දඩමීමා කරගෙන ආයෝජන මණ්ඩලයේ සම්බන්ධ ප්‍රතිපනයනය කරන සමාගමක් සමග සම්බන්ධ වූ ලෝහ නිෂ්පාදන සමාගම පරණමෙට්ට සමගරවල් අපරම වෙන දේවල් මෙරටට ගෙන්වීමයි. මෙම පරණමෙට්ටවල ඇති යකඩ ලබා ගන්නා සේම ඒ සමාගම පසුව අනිකුත් කසල අපේ පරිසරයට උදාහරණවත් පෙනියනවා. කෙසේ වුවත් හේමන්ත විතානගේගේ මහතාගේ අවධානය කරන්නේ කටුනායක ආයෝජන අධ්‍යාපන කලාපයේ කොටසක ගොඩගසා ඇති අපද්‍රව්‍ය කන්ටේනර් 130ක් දැන් විවෘත කර ඇති නිසා එහි උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය ප්‍රදේශය පුරා පැතිරි ගොස් දරුණු පරිසර දූෂණයක් සිදු වී ඇති බවයි. ඒ අනුව ඒ හබ් එක සහිත ප්‍රදේශය පුරා දුර්ගන්ධය හමන බවත්, වහාම කන්ටේනර් 130 ඒ අපද්‍රව්‍ය සියල්ලම සමග ඉක්මනින් ප්‍රතිපනයනය කිරීමට රිත් ආඥාවක් ලබා දෙන ලෙසත් හේමන්ත විතානගේ මහතාගරු අධිකරණයෙන් නිලීමක් කරයි. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය රේගු දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල යම් යම් අඩුපාඩු දුර්වලතා නිසා මෙම කුණු කන්ටේනර් 241 ඔවුන්ගේ ඇස්වසා මෙරටට ගෙන්වා තිබෙන බවට අපේ අදහසයි. ඒ පිළිබඳ පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතුයි. අපද්‍රව්‍ය කන්ටේනර් පිටරට යැවිය යුතුයි. මේවායේ ඇතුලේ මිනිස් ශරීර කොටස් තිබෙන්න පුළුවන්. හේමන්ත විතානගේ මහතා පවසයි. මීට අමතරව අන්තර්ජාතික පාරිසරික නීති රීති අනුව රටකින් රටකට උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය යැවීම සහනම් ක්‍රියාවකි. ඒ සඳහා ප්‍රමුඛතම සම්මුතිය 1989 ඇති කරගත් බාසල් සම්මුතියයි. එම සම්මුතිය අනුව රටකින් රටකට කසල අපදානය කිරීම තහනම් වේ. ඊට අමතරව යම් රටකට අපද්‍රව්‍ය යැවීමට පෙර එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පහසුකම් එම රටේ තිබේදැයි සොයා බැලිය යුතුයි. ඊට අමතරව කසල රටකින් රටකට ගෙන යාම පිළිබඳ රොටඩෑම් සම්මුතිය නම් තවත් සම්මුතියක්ද තිබේ. යනුව වෙනත් රටකට කුණු කසල යැවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඒ රටින් අවසර ගත යුතුය. මේ පිළිබඳ පරිසර යුක්ති කේන්ද්‍රය කළ ගවේෂණවලදී හෙළිවී ඇත්තේ ප්‍රතිඅපනයනය කරන බවට පොරොන්දු වී මෙරටට ගෙන්වන බැහැලු නැවත ප්‍රතිඅපනයනය කරන වදේ රේගුව හෝ ආයෝජන මණ්ඩලය පරීක්ෂා කිරීමක් කරන්නේ නොමැති බවයි. අප රටට ගෙන්වන කන්ටේනර් පරීක්ෂා කිරීමට නවීන ස්කෑන් යන්ත්‍ර රේගුවට පාවිච්චි කිරීමට හැකි බවද පෙන්වන පරිසර යුක්ති කේන්ද්‍රය මේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටන් 5000 මෙරටට ගැනීමේදී ආයෝජන මණ්ඩලය මගින් මධ්‍යම පරිසර අධිකාරියට ඒකෙන් දැනුවත් නොකිරීම වරදක් බවද පෙන්වා දෙයි. මෙම ලිපිය සුද්දන්න එක්ක කළ කුණු ජාවාරමේ සැඟවුණු ඇත්තරමින් 2019 ජූලි මාස 27 දින නිහාල්පී අබේසිංහ විසින් රචිත සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියකින් සිදු කළ උපුටා ගැනීමකි. ඉතින් ඔයාට පුළුවන් මේ කුණු කතාවේ ඇත්ත නැත්ත ඔයාලගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ තවත් විදිහකටම රැඳී සිටින්න ඔබට සුබ දවසක්.